ප්‍රමිතියෙන් යුතු දේ තෝර ගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. විෂන්කයා විශ්ව පොලිස් සේවාවන් සඳහා හමුදාවන් යොදා ගැනීම ගැන. මේ රටේ පොලිස් සේවාවන් සඳහා හමුදාවන් යොදා ගැනීම පිළිබඳව කටයුතු කරන්න කලින් මේ රටේ තියෙන නීතිය මොකක්ද කියලා බලන්න. මේ රටේ පොලිස් ආඥාපන තමයි පොලිස් සේවාවන්ට අදාළ නීතිය. ඒ පොලිස් ආඥාපනත යටතේ රෙගුලාසි තිබෙනවා විවිධ ක්ෂේත්‍රවල පරීක්ෂණ කටයුතු කරගෙන යන්න. මිලිටරි පොලිසියට සාමාන්‍ය පොලිස් ආඥාපනත යටතේ රාජකාරී කිරීමට කිසිදු හැකියාවක් නැහැ. රථවාහන වැරදි හෝ වෙනත් වැරදි පිළිබඳව මිලිටරි පොලිසියට කිසිදු අයිතියක් නැහැ. ඔය මිලිටරි පොලිසිය කරන සෑම අතරඟුඩ ගැනීමක්ම නීති විරෝධී. මිලිටරි පොලිසිය කරන මේ මිලිටරි පොලිසියට සාමාන්‍ය සිවිල් පුරවැසියෝ ගැන කිසිම අයිතියක් නැහැ. ඔවුන්ට කටයුතු කරන්න බැහැ. මේක බරපතල තත්ත්වයක්. මේක එක පැත්තකින් පොලිස් නිලධාරීන්ට අදාළව ඔවුන්ගේ ගරුත්වය සහ ඔවුන්ගේ පුහුණුව ඔවුන්ගේ ජීවිතය පිළිබඳ ප්‍රශ්නයක්. අනික් අතට මේ කාගේ හෝ අනක් පිට මේ සිවිල් රාජකාරී කරන මිලිටරි පොලිස් නිලධාරීන් කරන්නේ අනීතික වැඩක්, නීති විරෝධී වැඩක්. පොලිස් ආඥාපනත අනුව ඔවුන්ට වැඩ කරන්න බෑ. ඔවුන් මිලිටරි පොලිසියේ නම පොලිස් වුණාට ඒ පොලිසියයි සාමාන්‍ය පොලිසියයි වෙනස්. පොලිසිය මිලිටරි පොලිසියේ සේවාපතේ තිබෙන්නේ යුද හමුදා පනත අනුව ඔවුන්ගේ විෂයපතයට යටත් වන නිලධාරීන් සම්බන්ධයෙන් පමණයි. මේ පාරේ රථවාහන පදවන ඔබ මාවැනි අය ගැන මිලිටරි පොලිසියට පාලනයක් නැහැ. එහෙම යටත් විය යුතුත් නැහැ. එහෙම කරන්න ඕනෙත් නැහැ. ඒක මේ රටේ නීතිය. ගෝඨාභය රාජපක්ෂට අවශ්‍ය නම් මේ රට මිලිටරි පොලිසියට බාර දෙන්න. එහෙමනම් යුද හමුදා පනත සංශෝධනය කරලා, නැත්නම් පොලිස් ආඥාපන සංශෝධනය කරලා මේ රටේ හමුදාමය මේ යුද හමුදාවට, ගුවන් හමුදාවට, නාවික හමුදාවට මේ රටේ ආරක්ෂාව පිළිබඳ බාර දෙන්න පුළුවන්. එහෙමනම් පාර්ලිමේන්තු පනතක් සම්මත කරලා ඒක කරන්න ඕනේ. ඒක කරන්න පුළුවන්ද බැයිද කියන එක ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කරයි. පාර්ලිමේන්තුව බහුතරය අනුව තීරණය කරයි. නමුත් මේ විදිහට හිතුවක් කාර්යක්‍රමයට බලයක් නැති පිරිසකට ඔවුන්ට නොගැලපෙන රාජකාරි බාරදීමෙන් මේ රටේ නීතියේ ආධිපත්‍ය යට වෙනවා. මතක තියාගන්න, ජනාධිපතිට උඩින් මේ රටේ නීතිය තියෙන්නේ. ජනාධිපතිට උඩින් මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තියෙන්නේ. ජනාධිපති කියන්නේ මේ රටේ පාලනයේ එක කොටසක් පමණයි. ජනාධිපතිවරයාට මේ රටේ විධායක බලය බාර දීලා තියෙනවා. ජනාධිපතිවරයාට මේ රටේ ආරක්ෂාව බාර දීලා තියෙනවා. හැබැයි මේ රටේ ව්‍යවස්ථාදායක බලය සහ අධිකරණ බලය තියෙන වෙනත් ආයතනවලට. Breaking.lk